ෆිනෑන්ස් තාත්තා වගේ මාත් අනාගතය ගැන හිතන්න ඕනේ. මං හිතන්නේ මං පටන් ගන්න ඉන්න පුතේ ඉන්නේ මේ මම වෙන තැනකින් පටන් ගන්න සුනන්දයි අවසන් කරපු තැනින්. මුලින්ම කියන්න ඕන පාස්කු ඉරිදා 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ලෙවෙච්ච ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වෙනකොට මා දන්නා තරමින් පොත් හතරක් ලියවිලා තියෙනවා. මුලින්ම ලියුණා රහස් හස්තයේ සවුට් මිට කියලා ආචාර්ය රාජන් පුල්ගේ පොත. ඊට පස්සේ තිත කියන පොත මං හිතන්නේ කතෝලික සභාව මැදිහත් වෙලා ලියලා පොත. ඊට පස්සේ ශ්‍රී ලංකා ඉස්සරන්දේ මෙසක කියන රොහන් කුණ්ඩරත්නගේ පොත. ඊට පස්සේ සුනන්ද අයියාගේ මේ පොත පාස්කු ඉරිදා ප්‍රහාරය. අපි අතර මේ තුන්වෙනි පොත, ඒ කියන්නේ මේ රොහන් කුණ්ඩරත්නගේ පොත එළියට දැම්මට පස්සේ මෙතන ඉඳන් මාධ්‍ය සංහිස්සාරකයේ මෙතන ඉඳන් මාධ්‍ය සාකච්ඡාවක් තියලා අපි ඒ පොත දැඩි ලෙස විවේචනය කළා. එහෙම විවේචනය කළ අවුරුද්දකට විතර පස්සේ සුනන්ද ඒකට සම්පූර්ණයෙන්ම වෙනස් අර අපේ අදහස තියෙන පොතක් එළියට ඇවිල්ලා ඒක ගැන කතා කරන්න ලැබුණා. ඇත්තටම මම සතුටු වෙනවා සුනන්ද අයියා කරපු මේ වැඩේ ගැන. මුලින්ම මේ පොත ඔක්කොම මම කියෙව්වා. මේක ලේසි පහසු වැඩක් නෙමේ. සුනන්ද අයියා ගොඩාක් ડોකියුමන්ට්ස් කියවුවා කියලාත් අපි දන්නවා. ඒ කියෝන එක සමහරට ලේසි වෙන්න පුළුවන්, කියෝන එක කෙටි කරලා මෙහෙම ලියන එක තමයි ඇත්තටම අමාරු වෙන්නේ. සුනන්ද අයියා මේ වැඩේ කරලා තියෙනවා. මම මේ පොතේ තියෙන සමහර දේවල් එක්ක කෙටියෙන් මගේ අදහස් දැක්වීම හදාගත්තා. සුනන්ද අයියා අවසන් කළා අර සුරේෂ් සලේ සම්බන්ධයෙන් ඩීප් ස්ටේට් ගැන කතා කළා. මම අන්තිමට කතා කරන්න හිටියේ ඒකෙන්. මම ඒකෙන්ම පටන් ගන්නම්. සුරේෂ් සලේ ලංකාවට ආවද නැද්ද ඕක ගැන ලොකු කතාවක් ඇති වුණා අසාත් මවුලානේ කතාවෙන් පස්සේ. එතකොට එයා ලංකාවට ආවා කියන සමහර සාක්ෂි තියෙන කියලා සමහර කිව්වා. බෑ ඒක ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළා සුරේෂ් සලේ. ආපු දිනේ කවරදාක වුණත් අපි හැමෝම කතා කරන ශ්‍රී ලංකාවේ මේ පාස්කු ප්‍රහාරයට මග පෑදුනා කියලා අපි විශ්වාස කරන, මං හිතන්නේ සුනන්ද අයියත් විශ්වාස කරන 2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයේ කාලේ සුරේෂ් සලේ ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා ගියේ, ලංකාවට ඇවිල්ලා ඔහු පිට වෙලා ගියේ 2019 ජනවාරි 3 වෙනිදා. ජනවාරි 3 වෙනිදා ඔහු පිට වෙලා ගියා. ජනවාරි 5 වෙනිදා කෑගල්ල කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් ගිහිල්ලා සහරාන් සහරාන්ගේ ගමේ නෑ කියලා ලියුමක් අරන් එනවා. මේ තියෙන්නේ ලියුම. මේවා ගැන පාසු කොමිෂන් සභාවේදී අනාවරණය වුණාට අවසන් වාර්තාවේ නිර්දේශ වලටවත් මේ ඇවිල්ලා නෑ. ඇයි එතකොට ඒව නොආවේ? ශානි අපේසේ කරලා කෑගල්ලේ විමර්ශන පටන් ගන්නේ, විමර්ශන හරියට බාර දෙන්නේ කෑගල්ල ශානි අබේසේකරලාට දුන්න ඩියුටිය තමයි. බුදු පිළිම කැඩුවට පස්සේ මං ශානි අබේසේකර කියලා අදහස් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්න කාර්යභාරය තමයි. මාවනැල්ලේ කණ්ඩායමට සහයෝගය දක්වන්න කියලා. මාවනැල්ල කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ සහ මාවනැල්ල පොලිසිය එකතු වෙලා තමයි මේ විමර්ශන කරගෙන ගියේ. මේ විමර්ශන කරගෙන යද්දී ඒකට සහයෝගය දක්වන්න ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ කියලා කෙනෙක්ව ශානි අබේසේකරගේ නියෝග මත පත් කරනවා. එයාව අධීක්ෂණය කරේ මං හිතන්නේ වික්‍රමසිංහ කිය වික්‍රමසේකර කියන සහකාර පොලිස් අධිකාරීවරයා. මේ විමර්ශන කරගෙන යද්දී හම්බෙනවා, ඒ කියන්නේ ඒගොල්ලොන්ට තියෙන දේ තමයි වටේම මොනවද තියෙනවද කියලා හොයලා බලන එක විතරයි විමර්ශන කරන එක නෙමෙයි සහයෝගය දෙන එක. ඒ සහයෝගය ඇතුළේ කරපු විමර්ශනයේ තමයි 2019 ජනවාරි මාසෙදී වනාතවිලුව බෝම්බ තොගය හම්බෙන්නේ. වනාතවිලුව බෝම්බ තොගය හම්බුණාට පස්සේ මේ විමර්ශන සම්පූර්ණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කරගෙන යද්දී ඒ වනාතවිලුවේදී අත්අඩංගුවට ගත්ත දෙන්න ප්‍රශ්න කරද්දී තමයි 2019 ජනවාරි මාසේ 23 හෝ 26 වගේ දිනක අනාවරණය කරගන්න මේක පිටිපස්සේ සහරාන් කියලා කෙනෙක් හිටියා කියලා. අනාවරණය කරගත්ත ගමන් පළවෙනි අවස්ථාවේම 2019 ජනවාරි 30 මාවනල්ල අධිකරණ කරුණු වාර්තා කරලා ට්‍රැවල් බෑන් එකක් අරගෙන විමර්ශන පටන් ගන්නවා. හැබැයි ඊට කලින් කෑගල්ලෙන් මේක අනාවරණය කරගන්නවා. අනාවරණය කරගෙන සිද්ධිය යටගහන් ඉන්නවා කිසිම තැනකට දැන්නේ නැහැ සහරාන් තමයි මේක පිටිපස්සේ ඉන්නේ කියලා. හොර රහසේ ගිහිල්ලා මෙහෙම ලියුමක් අරගන්නවා. මේ ලියුම අරන් ආවිදලා පොතේ යලවනවා. 2019 මේ පොතේ යලවලා දින 2019 ජනවාරි මාසේ 6 වෙනිදා කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොතේ යලවනවා ග්‍රාම නිලධාරීනිගෙන් ගත්ත ලියුමක් සහරාන් ගමේ නැහැ කියලා. එතකොට ඇයි සහරාන් ගැන අනාවරණය කරගෙන සහරාන්ගේ ගමට ගිහිල්ලා ග්‍රාමසේවකයන් ලියුමක් අරගෙන
සහරාන්ගෙන හංගන් හිටියේ. ඊට දවස් දෙකකට කලින් තමා සුරේෂ් සරේ ලංකාවෙන් පිට වෙලා යන්නේ. එතකොට දින 52 ආණ්ඩු කාලේ කුමන්ත්‍රණ ආණ්ඩු කාලේ කියලා හැමෝම කියන සලේ ලංකාවට ආවා. සලේට පුළුවන් ඒකට උත්තරයක් දෙන්න. දසත සසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.